භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා දෙනුවන් දෙසවන් ඇත්තෝ පින්සිතිින් ශ්‍රද්ධාව වඩත්පා සංගමිත්තා උත්තමාවය පිරිනුව පැෑවා ඒ උත්තමාව පිරිවාපානකටත් බොහෝ සෝකී දේවල් මේ මී මන්ලේ සිද්ධ වෙලාය. ඊට පාශ පින්වත්න කොච්චර රජර මීතු මහරතන් වන්සේ ආදරය කලා නම් ඒවිල් ඒදවස්සව ලීවී ලිනෑන ලියග වනයි. ධර්මී ලියවන්නේ. මීදුු මහරත්තන් වන්සේ මෙස මෙසමසේ කියලා සියලු දෙනා අතර කතාාව පැවතුන වන්න්නන්සසි රූපකාය කියෙන. ඒවගේ සෑම ගනාචාරන්න වන්සේල්ලාම ඉන්න තැනකැන ගොඩා සංගය ඉන්න සෑම ව්‍යහාරයකම මීදුු මහරතන්සේ එක ධාතුන්ේනම කාරි තැන්පත් කල වදඳලද. ඊට පස්සේ මිහිදුු ඉත්තිය මහරහතන් වහන්සේ තමයි අම් පරිපැත්ති දරම්ප චාරි කරලතින් එතකට ඒ ර වනී සගේය ඉදදාස් සන්සියයක් වැඩිටු විහාරයක් තියනවා එකටකට රජ කළ කියලා ඒ රජ කල මිහිදුු මහරහතන් වන්සේ වැඩිට සෑය ධාතු තැන්ප සෑයතිනවා වල් බිවෙල එක කියන්න බලන්න සිංහල ජාතියට මක්කා වනාද දන්නේ හීට පස්සේ මකදුණදැන් මිහින්ඳු මහරතන්සක සුභා පැවිල්ලා ඔය ලංකාවට මහා නස්පැත්තියක්ක් වුනො ංගමිත්ත කියලා මේ උන්වහන්සේ නමක් එ මේ බුදුරජාණන්ස පිුවම් පාල අවුරුදු අටසිය ගානකට පස්සේ. කිෂ්තුවර්ස තුන්ස දිශී ගනන් වල වගේ සංගමිත්ත කියලා පෞකාර ජීවර දර්රයෙක්කන ඉදයා ඇවිල් බුද්ාසන වනාසක. ගලි සැ මළුව හාරල හුදුව අපපුරවා. ධාතු මහසෙන් රජුර මහසිෙන් රජුරණී විනාසිකලි මහසින් රජ්ජුර කඩපු චෛතිගාන විහාරගාන තුන්සය හැටතුනක් තුන්සේ හැට තුනක් විහාරවල හුඳුඇපපුරුවා. නමුත් පෞකාරයන්ටත් දාව පින්වන්තු දරුවතු. මේගවරණකිල් දරු එක්කිිපදනවා. මේගවරන්න පහළ වනාෑට පස්සේ ඒ සිරි මේගවරන් රජ්ජරුවන්ට සංඝයා රහතන්නාසෙල විස්තර කියල දුන්නා තාත්තට වැරදුන තැන. ඊර්වාසේ අනේ කියල ඒවට වන්ධදිගිවිල්ලක් ඉදිරි විහාර හදන්න පටන්ගත්තා විහාර රහදන්න පටන්ගැන හිදු මහරතන්ාන්සිට උපාර පිණිසව කියලා රහතන් නාන්ස වෙලඟ විස්තරෑර ඒ ඌස ඒ මහත ඒ විදිහටම රත්වරණින් මිහිඳු මාරත්තන්නසගේ ප්‍රතිමවක්යද. ප්‍රතිමාවක් හදල ඒ ප්‍රතිමාව මිහින්තල්ලේ තියල්ලා තැන්පත් කල්ලා දවස්තුනා කොපහාර පවත්තලලා මහාම් පෙරැහැරින් වඩම්මල නගරයේ පැදගුණු කරලා. ඊට පස්සේ ජයිසිරේ හා ෝධී වහසල් ඟට ගිනල්ලලා මහා උපහරතියලා අපි මීදු මහරහතන් වහන්ස්‍රේ වඩිනවා බලඩ වරෙල්ලා කියලා මුළු නගරේම මහා ගෝසාාවක් පැතිල්ලාගිය. ජීව මාන මිහිඳු මහරතන් වහන්සිට වගේ උපහර කරඇත්තුවා. උපහර පවත්වල බෝධීළඟ තැන්පත් කළ මහාවි්‍යහාරී විහාරයක තැන්පත් කළලා. ඉති උත්තිය සම්බල බද්ධසාලාදී ඒ රහන් වවාහසල්ලාගේ රූපත් එක්ක පරිවාර රූප කරගෙන. ඒ කාලෙවෙයි මිහිදු මහරහතන් වහන්සේ එත කරපු උපහාර නිසාමද මන්දා ඒ වෙනකුට රජ්ජරුවන්ටම දළද හාන්දුරොත් ලැබනු. ඉතින් දළදා වහන්සේ අභේගිරියට දීලා මීහිදුු මහරහතන් වහන්සේගේ ශ්‍රීදේහයේ මහ අර රත්තරන් රූපී මහා්‍යහාාරයටම පූජා කළා ඉතිං එද්දා සට සිය ගණන් වල කිිස්තුවාරස තුන්සයේ හාරසිය වෙනකුටත් ඒ ප්‍රතිමාවට මහා උපහර පූජ කරලා තිෙනවා. මේ මහා අභහග්‍යයක් බලන්ඩ අදේ ප්‍රතිමාව කොහහි තියෙනවාද මොකක් වෙලාද කවුරුදන්නේ කවුරුද්දන්නේ. ඉතිං ඉතිනින් පස්සේ ිදු හරහතන් වහන්ේ ගැන විස්තරතියන්නේ හිටවාස මිහින් තලාවෙ කැනින්වලින් මහිදු මාරහතන් වසගේ ධාතුා සැල් ලැබුණ ඒහි ධාතුන් වන්ශේලා මේ පොසොම් පොෝය මුල් කරෙන මිහින් තලාවේ මගේ මත ැහැටියට ප්‍රදර්ශනය කරෙනවාඒක චට්ටක් බල්ලන්නමා මතක ක ෙටිටිකිව ඊළඟට මිහිදු ප්‍රතිමාවක් සදාාතුක මිහින්දු ප්‍රතිමාාව වහන්සේ නවක් මහාආනුභහව සම්පාහන ලෙස විහාරයක වැඩිහින්නේ පොල්ගවද එඉනිසා ඔයාලට කෙහි ගන්න තියෙනවන පොල් ගහල ගේ කිසිම දවසක පොල් ගවල හමය වුණනා භාවනනාසපුූක මිහිදු මාහරාතන් වන්සට වඳදින්නතු ටපා. අපිට වන්දනා ලක්ෂයක් අරත් වැඩක් නෑ මිහින්දුු මාහරහතන් වන්සේ ලංඟෙක්ක වතාව කොද්ධන ගන්නතුව. ඉතින් ඒ මිහිදුු මහරතන් වන්සේ අපිට වදාල්ල දේශනාවන් මං කිටියෙන් සී කරලා විශේෂ කාරණාව අවසාන්ට සී කරනු. තමයි මීදු රතන්සේ ලංකාවට ඇවිල්ල දේශනාකරපු සූත්‍ර දේශනව තමයි ගෝම පිින්්ඩුපම සූත්‍රයේ. පුදුමයි ලංකාවේ මිනිසුන්ු මේ ධර්මය ඒ රහතන් වහන්සේලාගේ ධර්මපචාරය හරි බිදුම් පුදදුමයි. මේවා ගාහම් බීර ධර්මය. මේ බලන ගෝම පින්ඩුවපම සූත්‍රී තියෙනවා අතකු අනතරෝබික්හු ය ික සැවැත් නෝරදදි සිද්ධ ඩි ති මිඳු මරහතන්සේ ලංකාව මනිසුන්ු කියෙල් දෙනවා පින්වදනී භාග්‍යතුන් වහන්සේ සැවැත්නවර දෙවරංව හරි වැඩේදඉද්දින් දර මේසු දන්නෑඇ දෙවරන්වේයට ති දෙවරං ර කියගේ උනාන්සේ විස්තර කරනවා ඒ දමදිව මෙහෙම මේ මධ්‍ය දේශේ මෙහෙම විහාරත්ව බා අනාත පෙන්ටිග කියලා සිටු කෙනෙක් හිතිය ඒ සිටුවරයා රංකහවන වතුරලා මේ විහාරිගත්ත ඒ විහාරිට තමයි දෙවරංගව ේර කියන්නේ කියල කියලා දෙනවා. ඒට පස් ඒක්‍රමයටට තම වඋනාන්ස ධරම දේශනා කළ ලංකාව ලොකු සහන්සේ යන්නන්නේ දලා කියා දුන්න හැම දෙයම්. සූතරය කිව්වා එක ගඋපමාවලින් විස්තර කලා වර්තමාන වූත් අතීතවූත් උපමාවලින් විස්තර කලලා ඒ විදදිහම මහිදුුමහරතන් වහන්සේ වර්තමානවූත්, අතීතූත් උපමා විස්තරවලින් විස්තර කලා ඒක තමයි අටුහා කියන. උනන්සේ සූත්‍රයේට අමතරව විස්තර කර පුටිකට තම කද කියන්නේ අටුහා කියලා. ඊට වස්සේ දෙව්රං විහිරේ බුදුරජාණන්ස වැඩින කාලයේ භික්‍ෂුවන් බුදුරජාණන් වහන්සල්ළඟ ටැවිල්ලහනවා මේ පැත්තිකින් වන්දනා කළින්දගෙන ස්වාමී අත්තිනකෝ බන්ති කිංචි රූපන් යං රූපන් නිච්චන් දුවන් සස්සතන් අවිපරිනාම දම්මං සස්සති සමන් තතයව ටස්සතීති ටස්සතින ස්වාමීණි යංකිසි රූපයක් තියෙනවද මේ ස්තිරසාර වෙනස්වෙන්නේ න නැති ඒ විදිහටම තියෙන රූපයක් තියෙනවාද මේ අ්‍ය ස්වභාවයකට පත්වෙන්නේ නැති ස්වාමීණී භාග්‍යතුන් වහන්ස වේදනාවක්තියෙනවද සංඥාවත්තය නවද සංස්කාරයයක්ත්ය නොද විඤ්ඥානයක්ත් තියනවද වෙනස්වෙන් නැති ඒ විදිහටම තියනවා ය වෙනස්වෙන්නේ රූප කියන්නේ මේ මේ සතර මහධාතුත් සත්‍රමමාධාතුන්ෙන් පටව්‍යාපෝතති ජොවායෝ කියල මේ රූපටික අපිට පෙනෙ මේ තියෙන රූපෙත් අපිට පෙන්න රූපටිකම්. වේදනාව කියන්නේ මේ රූපයත් මේ රූපත් මුල් කරගෙන හටගන්වන වේදනාවන් සැපහෝ දුකෝ සැපදු ්‍රහිත ඒ වේදනා. ඉස්තිරසාරවේදනාව දැන් අපි කියනවන යසට සතුටේ මං හිටියා මේකා කඩා පැන්නන්න මේකට. කියලාව කියන්නේ ඊටවාස අපි කියෙනවාවනේ ගොඩාත් දුකින් හිටි ඔයා දැක්කා විතරයි දුකනේ තියවුණා කියවා. අපි එහම කහිනවා. ඊට වස්සේ ඉරසින වේ දවසල් නම් අන කිසි දුකු සැපකුුණන තින් ඉන්නවා. කියලාි යං විදිහට කහිනවා. එතර මේ දුක හෝ සැපහෝ සැපදු ක්‍රහහිත ඒවිඳීම් ඒවා නිත්‍යය නං ඉස්තිර සාරණනම් ඒ විදධහරම තියෙනවනං එහෙම එකක් තියෙනවද. උ් කරිවේදෙනවක් එවැනි වේදනාවල් තිෙනවාද. සංඥාවල් කියැන්නේ හඳුනාගන්න දේවල්. සංස්කාර කෙල්ල කියන්නේ චේතනාපහණ කරනේවා. ඊීළන්ට විඤ්ඥානී කෙළ කියන්නේ දැනගන්න දේවල් එක විඤ්ඥාණි ඇහෙෙන් රූපය දැනගන්නවා කනින් සබ්ද දයනගන්නවා ආනෙවා. එහිමිකත් තියෙනවද කෙලෙ හවා. ඊවාසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නත්තිකෝ බික්කු කින්චිරූපන් භික්ෂ කිසිම රූපයන්නේ යන් රූපන් නිච්චන්දුවන් සස්සතා අවිපරිනාම දම්මන් සස්සති සමන් තතියෝටස්සති ඉස්තිරසාර වෙනස් නොවන ඒ විදිහෙනම පවතින කිසිම රූපයන්නේ කිසිම වේදනා වන්නේ කිසිම සංඥාවන්නේ කිසිම සංස්කාරයන්නේ කිසිම විඤ්ඥානයන්නේ ඉසම පං්ච උපාදානස් කන්ධයක් නෑ ඒ විදිහටම තිය. දැන් ඔයි වයසර පලච්ි ආච්චිලා සසියලගේ රූප දිහපලන්නකෝ. ඔය ආච්චිකනගේ රූපේ ඒ ආච්චි බැඳපුදු මේ සයා අවරුදු විස්සෙදිී ඔය ආචික රූපේ ඔය විදිහට දැක්කනම් බඳීද. අර සීයා ඔය විදිහට දැකනම් බඳීද. ඉතුක තේරනෙ ද අපිය අහු වෙන්නේ ඒ මොහොත්තේ දේට ඒ මොහොතේ දේට අහුවෙන්නේ ඊළඟෙට සමාලාට හිනාාව වෙනකුට කතා කරනට මැසිජ්චි කද්ධානකොට ඔන්න අහු වෙල්ලා කෙරෙකිලේනවා කසාද බෙඳල පස්සෙ කාලි යකා යක්ෂිණී වගේ වද දිනවා හිතුකුට තමයි එපාවෙන්නේ මොකද්ද වනේ කෙලෙහිතෙනවා මේ වගත් දන්නවනම් මම් පැත්ත පලා තිෙන්න කෙලෙහිතිෙන දැ අනිත්්‍ය වෙලා නේවා වෙනස් වෙලානේ. ඊර් පස්සේ සමාරවෙලාට දරුවන්ගෙන් වදවීදන ඉදදිී ඉතනවා අනේ මුන්ගේ මිච්චර විඳිනවා දගනවාන හදන්නෑ එකක් ඊට වැඩි හොඳයි කේල් ගහක් හැදවරක. කියල කියලා. ඊටබස්සේ මතක් වෙනවා මොනදැන් ජානතික ප්‍රශ්නයක් කතාගනවා. මේ සිංහන ජාතිවන්ද වී ඕහ අපිට ඒකාල හැදනා හැ ැහුුණ නම් දොළොස් දෙන කදනවා. එයක්කෝ දැන්තම මතක්වවෙන්නේ. එදකුට අරතිබ්බ සඥ්ඥාවල් චීතනා බාලකරපුේවා එකෝ අනිතියලගේ හිල්ලා. වෙනස්සල්ලා ගිහිල්ලා. කිසිම රූප වේදනා සංඥා සංකරවිඤ්ඥාන කියන පංචු පාලකන්දයක් නිත්‍ය නෑ කොහේවත්. බ්‍රහ්මයාගේ බ්‍රහ්ම ලෝකෙවත් දෙවියන්ගේ දිවිය ලෝකෙවත් මනුසයන්ගේ මානුසු ලෝකෙවත් ඉස්තිර සාරණය මේ බණටි කාහන්ටන්නු ලැබුුණ නිසා තමයි පංන්නත්නේ මේ එකක මිලි චාගම් බිවුණේ ඒ මිනිසු ඉතාන ඒ ආගමෙන් ඒ ආගමටම යන කියවන්න ඒ ආගමෙන් ඒ ආගමටම යනවා කියව හිතා ඒෙන ඒනයෝ මං්්‍යති තෝතන් හෝතති අනඥතා හිතාන්න එකක්ද වෙන්නේ වෙනදයා සමල්ලාට දෙවියන් අතර ගල්ල මේ දිව අෆසරාව පිරිවරාගෙන මේ පැණි ගංගාවෙන් මේ පැි බොන්ට හිතාගන්න තමයි මරාගෙන මැරෙන්නේ නිරේ ලෝදිය බිබි ගිනි ජාලාවෙන් දැවිදවන්නේ කෝමද තුයි ඇවිල්ල කියන්ටද ඇවිල්ල කියන්නද මේ මේ බුද්ධ ශාසනයේ මේ සත්‍යය ධර්මයේ පීට මේ සිංහල බෞද්යන් තර ෙලබොද. අප අඩුපාරුගන් තියෙන පුළුවන් ඒවා පැත්ත කරදන්නවා අපට වටින ධර්මයක් කම්පෝන අපිට වටින ධර්මයක් කම්බන සද්‍යය ධර්මයක් කම්පුණ කිසිම තැන ක අඩුුවත් දෝතියනති ධර්මය කම්බන එ කකුරකවත් අපිම මුල්හ කරලනන්නේ ශත්තියමයි බුදුරජාන්ස දේශනාකන අතක බගව පරිතන් ගොම පින්ඩයම් පානනා ගහත්තුව තම්බිකු ඒ අතදවෝච ගොම පිඩක් ඉද හරිර ගමති ගොම චුට්ට කරන්කිෙව පින්වා භික්ෂුව එත්තකෝපිකෝවෙෙක්කූ අත්ත බහාව පටලාබෝ නත්ති නිච්ච්ද ද සස්සතු අපිරනාවදම්මෝ මෙච්චර ජීවිතයක් වන්නෙවා ගොම පිඩක් කරන්න මෙච්චර ජීවිතයක් වන්නෑකව ඉස්තතිර සාර. යං විදදිකට එහෙම තියෙනවනං නිවන් දකින්න වැැකෝ යංකිසිගෙනකුට අබාමහ නිවන ලබන්්ඩ පුළුවන්න්නේ මෙච්ච රක්වත් මිනය පොත්තර ගත්ත ගොම පිඩුව තරන්වත් නිත්‍යය දෙයක් ස්තීරදයක්ල් ලෝක නෑකයෝ දැන්ගේ නම් ගල්පනා කරන්න යාලා ගේෙවල් දොරවල් දහරුවෝ මාල්ලෝ ඊළ ලෙඩදුක් මනුස්ස ප්‍රාශ්න අමුනුස්ස ප්‍රශ්න යක් කොම සංස්කාරණේ ස්තිීරසාරණය ඉස්තිරසාරණය කිසිවා මනුස්යක්වොත් මනුසවක්කයගේ ස්තිරු ඉන්නේ ඉස්තිීරු ඉන්ද බෑ මනුසු ලෝගේ මේ එක ඉන්නවා කියලා කසාද බැදලවා ගෑන මනුසේවත් කාලාලක ු වෙ එහි ඉස්තීරු ඉන්දබෑ එහිමි කත්තිේනවා ඒනිසා වේකනං අනිත්‍යයයි කියන එක සිහිකරනය එක පුද්දු මෙයාපතා. පුද්දු මෙයාපතා. ඒර පස්සේ බුදුරජාන් ව දේශනා කන ඉස්සරමම රජක නිෙක්වෙලා හිටිය. ඒ රජරු ත රජරු මහිතේ මහසු දස්සන රජරු මෙත රජර්ර මනේ. කියනවා කුසාාවති රාජධහන ඇතුළු රාජදහනි අසූහරදහත් එබ්බා ඉටවාස කියනවා ප්‍රාසාධ මාළිග අසු හරද එබ්බ ටආගර අසුව හරදහත්ව එබා ඇත්තු අසුව හරදක් කිටිය අස්සුව අසුව හරදාාකිටිය පුත්තු අසුව හරදක් හිටිය මස්කල්ලට වැඩිය විශල මැනික්ගල් අසුව හරදහත්තය එා රජ්ජරුවන් ඊට පස්සේ සුබද්‍රා දෙවි කියලා මේ මනුසුලෝක ලස්සනම කාන්තාව පිරිවරාගෙන බිරිින්දැඇවරු අසුව හරදක්කිටිය. ඊට පස්සේ උදේදර දවාල්ට හැන්දැවට රම් තැටි අසුරු අසූහරදා අසූහරදා ප්‍රනීත භෝජනගේනවා කිසි කෙනෙක් රජ්ජුරන්් එක්ක වශනයක් කියන්න මුළු දඹදිවූ තලේම මිනිසු රජ්ජරන් ආදර කවදාවත් දුකක් හිතන දෙයක් රජ්ජරන්ට කියලනෑ. කියනවා ඒ අසුවහරදක් ගාන ඔයි තයනෙන වගේ හොන්දම මාලි විතම රජර ඉදලතිී. ොද ස්වයාගේ පිතේ තම අහසිං යන ආසයාගේ පිටේ නැඟගල තියනෙ හොඳම ඇතාගේ පිටේ නැගි හොඳම මානනික්කයේ මතම කොපුු තියලතිෙන් හොඳම රන්ජටී කාලතයෙන් බුදුරජන් වන්සේ වදාලා ඉතිකෝ වික්කූ සම්වේ සංකාරාණිච්චා දැන්කෝ හැව්වඒවාදන්කෝහැහවේවා කිසිදයන න ය නැග. ඒ රජතුමාගේ ලෝක තිබ හුන්තම මාලි ගවත තිබි දැන් කුසිනාරාවී උපවර්තන ශලවන උද්‍යානය තිබතෙන දැන් එක් ගඩුල් කටයන්නේ මාලි ඔයාල ගිවල් වතු පිටියානවා මොනද මිනිස්සුන්ගේ තුරුෂනාව අපි කැපටිපපුල අධිකාරම සුද්ද මේ රාජද්‍රහහි කියන අල්ලගෙන මාලිගාවට ඇදගෙන යනකොට කිව්ව මගේ ජටාව ෝ දගනවරංකෝ හෝ දගනාව දල්ලදා හාදුුරට පුද්ද පංකයෝ. මට තියෙන ච්චරයිෝ. මේ මරන්නේට ගෙනියන්ති අද මිනිස් සු ගැහෙද්දී කනාතගානෝ මගේ කරාම දෙක තියෙනවද මගේ චේෙන්න්නක තියෙනවාද මොකටදමී මේ ලෝක මිනිස් විස්තිීරයි කිය අල්ලගත්ත නිසා. වැඩක්මන. ඒව ස්ේත සංකාර අනිච සබ සංර අතීතානය ඔොක්කු මතීතිරිගිය. විපරින්නතා ඒවං අනිචාකෝ බික්කු සංකාර, ව අදදහා, බික්කු සංකාර ඒවාන් අනස්සාසිකාකෝ බික්කු සංකාර යාවච දම් බික්ක විය යාාව්චි දම් බික්කු අල මේ සබ සංකාරේ ස නිිබින්තිතුන් අල විරජිතුන් අලංග මච්චතුන්ති කිසිීම දෙේකයි ස්තිරසාරයක් නෑකොත්. නී කලකිරෙන්ටවයි නොවැලෙන්ඩ මයිකෝ වටන්නේ. ඒ නිසා මේ සියල්ලු සංස්කාරයන් ගැන නොවැල්ලිලා මේකින් නිදහස්වීම වටිවා කියලා අනිත්‍යය විස්තරී බුදුරජන්න්නන්ස වදර ය විස්තර ලංකාව මනිසුන්ට ිඳදුමරන්තරන්ස කියරදන්න නිත්තියනෑ ඔබ යන්දවසක ඔබග අතින් වැරදි කෙල්ලා තියෙනවාන ඔබ නිරේ යන කරම කරලා තියෙනවා හැබැයි ඒ සංස්කාරය නිත්තියනෑ ඔබ තිරිසන් ලෝක යන කරම කරලා තියෙනවා ඒහැබ නිත්තියනෙ මංකිව මේ කිසිම දේකින් වැඩ නෑ අපි හම්ුුණ බුද්ධරත්ය නිික් ෙදරක ටම්මුණන්ට පසේ මැනිික ගනම ීතී තයින්නොයා මට මැනිකත් තියෙනවාකයා නමු තේගෙදරම මිරිස් ගලත්තියනව හිතන්නේනය. බිහිත් ගල්සීනවා බොරුලු තියෙනවා ඒව ඉතන්න ෑම් ලැබිච්ච මැනිික ගෙනම හිතෙනවා. ඒවාගේ තමයි අපේ ජීතයත් අඩු පාඩු තියනු. ඒ අසි බුදුරජාණන් වන්සේ සරණයන් ලැබුණා අන්නේ මැනික හිතන්න. මෙහම හිර හරවල ලොටු ේමේව කළලා මගේ ජීවිතය මං ඒව කලාා කිය. විශේෂ නැද්දේවා විශේෂ නැද්ද දෙවන්න පාපී ස්කෝල්ට යනුට අක්කේ නංගී කියලවු හිනාාව වී කට්ටිය යනව ඒම නන් වැඩපල යනුට ඔයයාහතරක්කින් කතා කරලා අනේ ඔයා හමයිකිල විශේෂ කාරනාවක් කියවා. තුර අප හිතේ නිතර වැඩ කරන්නේ අර හාෝ ගල නිතර කට්ටිය කතාකරු පේවද විශේෂෙන් කතාකරුපකද. ඒ ගෝම මතකයි. ඒ වගේ ත සංසාර ගමනය අද්දී හාගේ නිවේ විසේස දස නිවේ විශේ. මෝහය නිවේ විසේ. පවැැරදදනක නිවේ විසේ. දුස්සීලකම නිවේ විසේෂ. පංච දුෂ්චරිතය නිවේද විශේෂ බුද්ධන් සරණන් ගච්චාාවය කියලා සරණ ගියකයි. ධර්මය සරණ ගේකයි සංඝයා සරණ ගේකයි වැරැද්දක් කරන එකද විශේෂ වැරැද්ද නතරගරපු එකද අනේ මට මේ අතර කරගන්නට ලැබුණන කියලා හිතන එක මට මගේ වැරදි නතර කරගන්න ලැබුණනක මං කලින් මෙ වැරදි කියල දන්නේ මන් දැන් දන්න අනේ මේක විශේ සයි කියල හිතෙනකුට ප්‍රීති වාසය කරන්න පුළුව ස්තිරන ඉදුට කලින් සතරාපා යන කරමගල්ල තිබන ඒ ස්තරන සරණයකන මේ කියන්නේ ගොම පිඩත් තරගන්න ැකව එකක් විදිහම තියෙන. ඉතුට දැංයාගේ හිට ප්‍රීතිීන් තියෙන නිසා මැරණම් මත්ති සුගතියේමයි ඒ කාන්තයෙන් සුගතියමයි වරදිින් අත්මිදුන කෙන කුසල් සහිකර කරඉන්නගෙන පින් සිහිකර කර කරඉන්න කෙන සුගතිය මයි දුගතිය කර න යන්නේ අපිට විච්ච වැරදි අපින් විච්ච දෝස ඒවා සසරී යනවිදිට තියෙන. හැබැයි ඒ දෝස කල්පනා කර කර හිටියොත් පසු දැවි තැවි හිටියොත් අය සසරටන වෙටිනවා තෙරනනේද මුළු දවර්සිම සින්දුව හලා පැයක් බනහවන වට පැය වටන්නේ. ඒ විදිර ගුණට ගුණේට ප්‍රසංසාකරගන්න. තකට තමයි රණ මහොත ගුණනේමෙන්නේ නැත්තං වැරදියේ අඩුපාඩුවී මතක් වී අවසාන කාලේ. අප රාජ මෙච්චර සාහසනයක් කාම්වෙලා මෙිහිඳදු මහරතන් වහසේ ඇවිල්ල මේ අපට දුන්නේ අසරනව මැරෙන්ටනවී. මේ ධර්මි දුන්නේ. සරනක් ඇතුව මැරෙන්ට. අනේ මරණ වෙලාේ මොනවා මතක් වී දන්නේ. ඒක සරණද අසරණකමද. මට මොකක් වීදු දන්නේ සරණද අසරණ ගමද. ඉතින් දේෙනෙ කොහෙනන් තුනරුවන් සරණ. මන් බුදුරජාන්සේ සරණ ගියා ධර්මය සරණ ගියා සංගයා සරණ ගිය අඩු පාඩුනට මට ශේෂ්ඨ ධර්මයයක් කම්බෝන මන්න්නර්කලෝකක කියන්නේ මන්න්නර්කලෝක කියන්නේ තිරණනේද මැනිිකක් කතීතියන මනුසෙක් හොටු පිරාගනාවත් ඒ මනුසය වටි නැද්ද ඒ මනුසැලඟ මැනිකක් තියෙනවන්නේ ඒ නිසා කරපු කුසල් පින් සීහිකර කර මං මැරුණ වෙලාවෙත් මෙම හිතනවා කියලා මරණයට සූදධානමෙන්ට. කිසි දෙයක් ඉස්තිරසාරණය. කිසි දෙයක් ඉස්තිරසාරණය මරණයට සුද්ධානමෙන්ට. හිත ප්‍රීතිීන්තියා ගණ්ඩ ක්‍රමයත්තාමයි අරතික කරපු කුසල් සීහිකර කර එක. පාරයනකුට මංදැන් අපි දැන් අපිත්ත කියයන ඇතකත් අපි හවානයානට කතා කර යන්නේ සමහහිට කොල්ලො වාන බයිකොල්ලිින් හිමේ දානවාන. තට අපිටත් දහයනවා. මු මැරෙන්ඩදවෙේ යන්න කියලා. එතවට හිතට සිතිවිල්ලක් ගන්න ඕන සංවරකම තමයි විශේෂර අසංවරකමනවී. ඉතු රුම් පාරල්ල හිමී යනක කයි්‍ය ගානයක කොල්ලු රංචු එක තුවෙලා ඉන්නේ එක ඒව සාවානිදේවා. ඔයයා අතර කොල්ලෙක් මලක් පහනක් පුදනුවන විශේසයි. උන්න දෙවුලුවෝ යන්නේ. ඒ අතර කොල්ලෙක් කකිල්ලික් බනක්කහනුවනක් විශේසයි ඒ එ දෙව්ල්ලෝ යන්නේ. ඒනිසා තමන්ග ජීවිත විශේෂ දෙේවල්ටික ගණන්ඩ. අද දවසේ රාගසිතක් ඇති වුණොත් හකිතන මේ සසරයනයට හැතිතිනෙවා. රාගහිතා පාලනයකදාන මට ශේෂ්ට කල්පනාවක්කාහෝ. ඊළට පෝන් වැල ඔබෝබා ඔහ ලෝකී අත්‍රරමංග ඉන්නවාන ඒ සසර යන කෙන සසර ගන සදර අපායට එතකුට මේ හිතටපු කෙලේසිය පාලනය කරගෙන බණක්කා අනුව අන්න මට ශේෂ්ඨ දෙයක් කල්පනාවනා මේ විදියට ශේෂ්ඨ දේට තැන දෙන්න මුළු දවශයම බුදයාගෙන හිටියත් පැයක් බනහවන ඒ වටිනු ඒ දවසි මදනම්මගගේ දවස මොකක්ව කෙරුන්නේෑ කෙල් හිතුනොත්තේම අඩුමතරම පිරිතක්රය ගේ අද දවසි කටින් වචන කෝටය අග්‍යාන ඊට වැඩිය මන්දැම්මි කරණ විත සුත්‍රි කීපක වටිනවාක ඇයිඒ වචන ඉස්සල්ලාම බුදුරජාන්සක මින් පිටු. අසාර අසංකී කල්පලක්ෂ හතරක් අසකී කල්ප ලක්ෂ හතර පිරුම්පරල උන්නාන්සගේ හදමල්ලින් ඉද වසටික් දගති යන්නේ. එත්තනම අපිට ඒ විදිහර කල්පනා කරනහ සරණත්වය අදනැද්ද. ඒකට නිතිසරණය කියන්නේ. මිනිස්ුවෙන්න සරණක් නෑ වගේ ඇත්තරව මේ වෙන ලොව වෙන ආගන් එ බලන්නකොට අපට කොච්චර සතුට ඉන්න පුළුවන්ද වෙන ආගං එක බලන්නකොට දිගන කිරේ වගේ බලන්නක අර බෝම පුරාගත්ත ගෑන ඇත දෙ ගන්න කියවවා. මේ අදකාල මේ මිනිසු ඉන්න ගැනත් වැලිනි. දිං අපේ බුද්ධහසනි මේ ධර්ම මේ හැසරෙන කෙනෙ දිවිය ලෝකීපදිලා සහට දිව අ්සරාව ලක්ෂගහන ්‍රහ් චාරි වෙනවා නිසාමාරදයවරු එක දිව ස්ත්‍රියයක් ඉස්පරසන කරවන් ඉච්චර ධහම ප්‍රනීතයිනි ඉච්චර දිව්‍ය අෆසරාවෝ ලක්ෂයකගේ පහසට වැඩිය දහම ප්‍රනීතයි ඉච්චර පනීති ඉදම්පී දම්මේ රත නම්පනීතා මෙච්චර ප්‍රනීත මැනිකන් නන්න ධර්මය තරා ඒ ඒ නිසා අපි කාටත් තිසරණයේ සරණේ. අල්ලාමක නොව අලාමක ඒවාගේම කුසල් පින්ඳහන් සිහිවෙන ශේෂ්ඨ දේවාද සිහිවෙන මනුස ජීවිතය ප්‍රයෝජන ගත්ත සුගති රැකවරන තියෙන ජීවිතයක් විදිට අපි මනුස්ස ජීත අවසානය ගිවීවා අපි කාටත් බුදුස වු නඒ කාන්ත පිළිසරණ ලැබීවා කල සාධකයා. මෙවැනි ධර්මදේශනාසීමට. අප නාලිකා් සමක එක්වන්න බුදුබණටීවි සස්ක්‍රයිප් කරගෙන යන්න